තරම ටියෂන් කාරයගේ අපි දුකක් දැන නම භාගයන් මොකක්ද කියන එක අදහසක් තිබුන්න තමකව දඩබ්බරකව එච්චරම දඩබ්බර නෑ රට වෙන යම් නයක් ඒවිෙන් තියෙනවා කියනක මගේ හිතේ තියෙනවා ටෝක් විත් එල්ඇන්නෙස් කතාබහට වැඩියමක් අපේ ජීවිත හරීම පුදුමාකාරයි. එක පැත්තකින් කණ්ඩයමක් සතුට වෙනවා, එක පැත්තකින් මොනවාහෝ හේතුකට තවත් කණ්ඩයමක් දුක් වෙනවා. මේ කාරණාව ගැන කතා කරද්දී අපි ටිකක් මෑත ඉතිහාසයට ගිහිල්ලා බලනකොට මෑත වෙච්ච සිදුවීමක් තමයි ඒ ලෙවල් ප්‍රතිඵල නිකුත් වීම. අපේ ජීවිතය පුදුමාකාරයි කියන්නේ ඒකයි. යමෙක් තමන්ගේ අරමුණට යනකොට ඒ අරමුණ 100%ක් සාර්ථක වෙද්දී ඔවුන් ජීවිතේ සතුට වෙනවා. තවත් කෙනෙක් මේ අරමුණු කරා යද්දී තමන් නොහිතන ප්‍රතිඵලයක් තමන්ට ලැබිලා තමන් පුදුමයටපත් වෙනවා. තව කණ්ඩායමක් තමන්ගේ ඉලක්කය හරියාකාරව ඉෂ්ට කරගන්න බැරුව හිතින් නැත වෙවි ඉන්නවා. තවත් කෙනෙක් මේව බලාපොරොත්තුෙන් නොයිද ඒ ප්‍රතිඵලයක් නොලැබී දුකක් සතුටක් මේ කිසි දෙයක් නැතුව ජීවත් වෙනවා. හැබැයි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමන්ට එකපාරින්ම තමන්ගේ අරමුණට යන්න බෑ. තමන්ට අවස්ථා දෙකක් තියෙනවා. එහෙමත් නැත්නම් දෙවෙනි අවස්ථාවේදී තමන්ගේ අරමුණට 100%ක් යන්න බැරි වෙනවා. තමන්ට අවස්ථා තුනක් තියෙනවද? අවස්ථා තුනම අහිමි වුණත් තමන්ට කොහේ හරි තැනක අවස්ථාවක් තියෙනවා. ඇත්තටම නොශාන්ස අපිට කෙටියෙන් කියන්න පළවෙනි අවස්ථාවත් අහිමි වුණ දරුවෝ ඔබට හම්බෙලා තියෙනවා. දෙවෙනි අවස්ථාවත් අහිමි වුණ දරුවෝ ඔබට හම්බෙලා තියෙනවා. තුන්වෙනි අවස්ථාව අවසාන අවස්ථාව හම්බුණු අහිමි වුණ දරුවෝ ඔබට හම්බෙලා තියෙනවා. කෙටි උත්තරයක් දෙන්න, මේ අහිමිවීම හිමිවීම බවට පත් කරගන්නේ කොහොමද? ලහිරු, ඇත්තට මේකේ අපි කෙටි උත්තරයකට වඩා අපි හිතමු දරුවෝ ගොඩක් ඉගෙන ගන්න ඕන ආස විෂයන් පන්ති කාමරේ විෂයමාලාව තුල නැහැ. ඉතින් ඒ නිසා පාසල් පන්ති කාමරයේ තුල ඒ ඉගෙන ගන්න විෂයන් වලින් දරුවෙක් අසමත් වීම යනු එයාගේ රැකියාව අහිමි වීම හෝ ඔහුගේ සාර්ථකත්වය අහිමි වීම නෙමෙයි. ඒ නිසා ඉතින් මගේ සරල උත්තරය තමයි ජයග්‍රහණය සඳහා ඕනතරම් නව අවස්ථා සහ පවතින නමුත් පාසල් පන්ති කාමරයේ තුල නැති අවස්ථා තව විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ දරුවා ජීවිතේ පටන් ගන්න නැත්නම් ජීවිතේ ආරම්භ කරන තැනක් විදිහට මම දකිනවා පාසල් පන්ති කාමරයේ අධ්‍යාපනයේ පසු, ඒ කියන්නේ උසස් පෙළ ඉවරනාට පස්සේ ඔහු පටන් ගන්න ජීවිතේ කියලා. හොඳයි. ඉතින් අද දවසේ අපේ කතාබහට ලයිරු එකතු වෙන්නේ පුතලම් දිස්ත්‍රික්කයේ තවත් අපූරු දරුවන් අතර ඉතාම ජනප්‍රිය උසස් පෙළ හදාරන දරුවා අතර ඉතාම ජනප්‍රිය දේශකවරයෙක්. ඒ තමයි උසස් පෙළ භෞතික විද්‍යා දේශක නොෂාන් පෙරේරා සර්. ඉතින් අපි සර්ට සංකයි ලහිරුයි වෙනුවෙන් ආයිබෝවන් කියලා ඔබව මැදිරියට පිළිගන්නවා. නොෂාන් සර්, දැන් මේ අපි ටිකක් ගැඹුරු කතාබහකට යන්න කලින් අපි කැමති නොෂාන් සර්ගේ ගම, දෙමාපියෝ, පවුල විස්තර ගැන චුට්ටක් කතා කරමු. අපි එතනින් මේ කතාබහ පටන් ගමු. එහෙම හොඳයි ලහිරු. ඔව් සංක ලහිරු, මම චුරිගාල හැදිවෙන්නේ තුම්මෝදර ග්‍රාමයේ නාත්තණ්ඩියට අයිති තුම්මෝදර ග්‍රාමයේ. ඉතින් අපි එහිදී උස්මහත් වෙලා යාළුවොත් එක්ක සෙල්ලම් කරලා සුන්දර ළමා කාලයක් අපි ගත කරා. ගොඩක් අපිත් එක්ක යාළුවෝ ලොකු පිරිසක් හිටියා චුරිගාලේ. අපි අවට ඉතින් ඒ පිරිසත් එක්ක තමයි අපි උස්මහත් උනේ. පවුල විස්තර කියනවා නම් අම්මයි අප්පච්චි අයියා අක්කා සහ මම තමයි පවුලේ බාලයා. අපේ පවුලේ 5 දෙනයි. ඉතින් අධ්‍යාපනය ගැන කියනවා නම් මම 1 වසරේ ඉඳන් 13 වසර දක්වාම නාතණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ අපුරු කෙරුවේ. එතකොට ඒකෙදී දැන් අපි ප්‍රතිඵල ගැන කියනවා නම් ශිෂ්‍යත්වයේ අසමත් ලකුණු එතකොට 282ක් විතර වගේ ප්‍රමාණයක් තමයි තිබුණේ. ඊළඟට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තිබුණේ A6යි B1යි C2යි S1යි ඉංග්‍රීසි S
ඉතුරු විෂයන් වල තමයි විදිහට ප්‍රතිඵල තියෙන්නේ. ඊට පස්සේ උසස් පෙළට මම ගණිතංශය තෝරා ගන්නවා. එහිදී මට හැකියාව ලැබෙනවා පළමුවරම ඒ සමාර්ථ තුනක් සමග දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට 2005 උසස් පෙළ විභාගයේදී. ඉන්පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුල් වෙනවා 2006 වසරේදී. ඊට පස්සේ උපාධිය අපි හමාර කරනවා 2010 සැප්තැම්බර් 5 වෙනිදා තමයි උපාධියේ වැඩේ ඉවර වුණේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබන කාලය තුලින්නම් අපි මම උපකාරක පන්ති පවත්වගෙන යනවා. සහ ඒකෙදි ඒ කතාව ඇතුලේ මුලින්ම උගන්වන්නේ එළවලු කාලේ ඉඳන්ම උගන්වනවා. එළවලු කරන කාලේ ඉඳන් මම යාළුවන්ට ගණන් කියලා දුන්නා. පොඩියට ඒ ටික විස්තර කරා. ඉතින් කැම්පස් එකේ දෙවෙනි වසරේ වගේ ඉද්දී ආයතනයක් තුල පන්ති ආරම්භ කරා. ඉන්පසු 2010 විතර වගේ වෙද්දී, يعني ෆයිනල් ඊයර් විතර වගේ වෙද්දී මම තීරණය කරා පූර්ණ කාලීනවම උපකාරක පන්ති ශිෂ්‍යයෙක් ඇතුල් වෙන්න. නොචාන්ස දැන් ආයේ කතාවේ අපේ මොරටුව විශ්වවිද්‍යාල ගාවේ නවතින්නේ, උපකාරක පන්ති ක්ෂේත්‍රය ගාවේ නවතින්නේ. මම ආයේ චුට්ටක් පස්සට යනවා. එක දැනක ශිෂ්‍යත්ව විභාගයේ ඔබ කියනවා ඔබ අසමත් කියලා. අපේ කතාව අපි පටන් ගන්නේ අසමත් දරුවෙකුට එතන තව තේරීමක් තියෙනවා කියන කතන්දරෙත් එක්ක. ඒ කාලේ හිටපු දඩබ්බර පුංචි කොල්ලා නොෂාන් පෙරේරා, එතකොට ශිෂ්‍යත්ව විභාගයේ අසමත් වෙනවා. මොකද්ද ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය? ශිෂ්‍යත්ව විභාගයේ අසමත් වෙද්දී ඔබට ලැබුණු ප්‍රතිචාරය ගෙදරි මොන වගේද? අවුලහිරු දැන් ශිෂ්‍යත්ව ගැන කතා කරොත් එතනදී මට විභාගය කියන්නේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ මොකක්ද කියන එක අදහසක් තිබුණේ නැහැ. සහ අනිත් එක පුරේක පොඩි විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය ශිෂ්‍යත්වයේදී ගෙදරින් පොරොන්දුවක් දෙනවානේ, පාස් වුණොත් බයිසිකලයක් අරන් දෙනවා. එතකොට ඒ වෙනුවෙන් ටාගට් එකක් වෙන වැඩ කරනවා. ඇත්තම කිව්වොත් මම අපේ ගෙදරින් බයිසිකලයක් අරන් දෙනවා කියලා පොරොන්දු වෙන්නේ නැහැ. මං ඉල්ලුවෙත් නැහැ. එතකොට මට ඒ ගැන කිසි හැඟීමක් තිබුණේ නැහැ. ඒකේ දැන් මම පවුලේ බාලයා කියලා මං කලින් සඳහන් කරානේ. අපේ පවුලේ එතකොට අයියායි අක්කයි මායි අපි 3 දෙනාම ශිෂ්‍යත්වයේ අසමත් වුණා. අසමත් වුණා කියන්නේ අක්කට නම් ලකුණක් වගේ මදි වුණේ. එතකොට මට හිතේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. දැන් අම්මට දුකක් ඇතිද කියලා. මම ඇත්තටම අම්මෙන් එහම අම්මේ ඔයාට දුක නැද්ද අපි 3 දෙනාම ශිෂ්‍යත්වයේ ෆේල් වුණේ කියලා. එතකොට අම්මා කිව්වේ කමන්නෑ පුතේ ඕලෙන් හොඳට පාස් වෙන්නකෝ කියන විතරයි. ඉතින් ඒ වචන ටික විතරයි සාමාන්‍ය පෙළට යනකම් මම ඔළුවේ තියාගෙන හිටියේ. දැන් නොෂාන්ස මේ මම හිතන්නේ මේ කතාව නොෂාන්ස ඒ අත්දැකීම ගත්ත විදිහයි අම්මා එක්ක කරපු ගනුදෙනුවයි අම්මා දක්වපු ප්‍රතිචාරයයි. මම අද දවසේ ශිෂ්‍යත්වයේ විභාගෙ ලියන්න උනන්දු වෙන දරුවන්ට වඩා අම්මලට වටිනවා. අපි දැන් දකිනවනේ ශිෂ්‍යත්වයේ විභාගයේ ප්‍රතිඵල ආවට පස්සේ සමහර දරුවෝ ඉන්නවලා හිරු තමන්ගේ ජීවිතය නැති කරගන්න උත්සාහයන් පවා අරගෙන තියෙනවා. ඒ මොකද සමහරලාට ගෙදරින් ලොකු පීඩනයක් ලැබෙනුන් ඇතිනේ. දැන් එහෙම ලොකු පීඩනයක් නැතුව බොහොම සැහැල්ලුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී A6ක් B2ක් B1ක් C2ක් S1ක් විෂයන් ඔක්කොම සමත්. ශිෂ්‍යත්වයේ අසමත් වුණාට සාමාන්‍ය පෙළ සමත්. එතකොට සාමාන්‍ය පෙළ සමත් වෙලා ගණිතාංශයෙන් උසස් පෙළ විභාගය සඳහා සුසුකම් ලැබෙනවා. තෝරගන්නවා, දැන් ගණිතාංශය තෝරගන්නවා. මොෂන්ස මේ ගණිතාංශය තෝරගද්දී දැන් ඕලෙවල් කාලේ පුතපතේම හිටියේ නැහැ නේ. ඒතර ගණිතාංශයෙන් විභාගේ කරනවා කියන්නේ ටිකක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒ වෙනුවෙන් යෙදෙන්න ඕන. ඒ කියන්නේ නරක වැඩ කරේම නැද්ද ඕලෙවල් ඉලවල් කාලේ? ඔව් සංක මේ අතම කිව්වොත් දඩබ්බර කිව්වට එච්චරම දඩබ්බර නැහැ. යම් අකීකරු ගතියක් තිබුණා. ඒ කියන්නේ හුඟක් වෙලාවට කියන වැඩ නම් කරේ නැති අවස්ථා තිබුණා. සහ පාසලේ ඉතින් මිතුරුත් එක්ක විනෝද වෙලා ඉතින් සතුටින් කාලය ගත කරා. ඒ කියන්නේ අර ලොකු සැලසුමක් ඒ කාලේ ජීවිතය ගැන තිබුණ නැති හින්දා. සහ දැන් අතම කිව්වොත් මම යාළුවත් එක්ක මිශ්‍ර මිත්‍රශීලී චරිතයක්. ඒ කියන්නේ කවවත් අමනාප කරගන්න ආස නැහැ. ඉතින් හැමෝමත් එක්ක ඉතින් hina වෙලා කතා කරලා ඉන්න තමයි කැමති.
නමුත් අර යාළුවොත් එක්ක ඉතින් එකතු වෙලා ඒ පාසල් කාලේ හොරෙන් නාන්න යන ඒවා, ඊට පස්සේ ඒ වගේ ගවල් වලට හොරෙන් අපි ට්‍රිප් ගියේ ඒවා. ඉතින් ඒ වගේ ඒවා ටිකක් තියෙනවා. නමුත් එහෙමයි කියලා අර ලොකු භයානක දේවල් වලට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ අදටත් යාළුවුණත් දකින්න දේ තමයි හැමෝම එක්ක මිත්‍රශීලීව ඉන්න යාළුවෙක් කියලා තමයි ඉතින් දැනෙන්නේ. මාත් විශ්වාස කරනවා මං එතන ඇතියි කියලා. දැන් ශාන්ස මේ ඕ ලෙවල් කාලේ එහෙම ගෙවුණා. හැබැයි ඒ ලෙවල් ප්‍රතිඵලයට ඇවිල්ලා ඔයා ඕ ලෙවල් රිසල්ට් එක ඒ 6යි ඉංග්‍රීසි S එකක් තියෙනවා. වර්තමානයේ පුංචි ගැටලුවක් තියෙනවා. ළමයෙක් මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් තෝරගන්න යද්දි සයන්ස් වගේ සබ්ජෙක්ට් එකක් තෝරගන්න යනකොට එක්කෝ කියනවා මිස්ලා ඔයාට ඒ නමයක් නැහැ. ඔයා මේ විෂය තෝරගන්න එපා. එතකොට ඉංග්‍රීසි වලට S එකක් තියෙන්නේ, C එකක් තියෙන්නේ. ඔයාට ඉංග්‍රීසි දැනුම නැහැ මේ විෂය තෝරගන්න. ඒ කාලේ එහෙම ගැටලු සරාවේ නැද්ද? ඒ කියන්නේ A level මේ මේ මැච් කරන්න තෝරගන්න අවස්ථාවේදී දැන් O level වලින් A 6ක් තියෙන්නේ සහ ඉංග්‍රීසි S එකක් තියෙන්නේ. වර්තමානයේ නම් එහෙම ගැටලු අපි අහන්න ලැබිලා තියෙනවා අපිට. ඒ වගේ අවස්ථාවක් සර ආවේ නැද්ද A level වලට මැච් තෝරගද්දී? ඔව්ල හිරු, ඒක ඇත්තටම අපි කතා කරන්න ඕන කොටසක්. ඇත්තම කිව්වොත් උසස් පෙළ ගණිත කරන්න සුසුකව වෙන්නේ ගණන් වලට තියෙන ආසාව. ගණිතයටයි විද්‍යාවටයි මේ තාක්ෂණ විෂයන් තියෙන ආසාව විතරයි වැදගත්. මම විශ්වාස කරන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලේ ගණන් වලට ඒකක්වත් ඕනයි කියලා මම හිතන්නේ. දරුවට උනන්දුව සහ ආසාව ඒ තාක්ෂණ විෂයන් වලට තියෙනවා නම් එයාට මම ඒ දරුවන්ට කියන්නේ තෝරගෙන විෂයන් වලට මහන්සි වෙලා වැඩ කරන්න. සහ ඉංග්‍රීසි කියන දේ එයාට ඇත්තටම එතනින් එහා වුණ වෙන්නේ උසස් අධ්‍යාපනයේ, කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට. ඉතින් එතනදී එයා තමන්ගේ දුර්වලතාවය තේරුම්ගෙන ඒ විෂයේ දුර්වලතා හදාගෙන උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළු වෙන්න ඕන. එතනදී ගුරුවරයාටත් ලොකු වගකීමක් තියෙනවා, දරුවටත් ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ දුර්වලතාවය කියන්නේ ඉංග්‍රීසි S කියන්නේ ඉංග්‍රීසි බෑ කියන එක, දන්නේ නැහැ කියන එක ඇත්තම කිව්වොත්. ඒ හින්දා පුළුවන් තරම් මහන්සි වෙන්න ඕන විශ්වවිද්‍යාලයට යන්න කලින් එයාගේ භාෂා දැනුම වැඩි දියුණු කරගන්න. එතනදී දැන් ඔය ලහිරු මතු කරපු කාරණේ මේ ඉස්කෝලෙන් ගුරුවරුන්ගෙන් ඒ පිළිබඳ දැක්වූ ප්‍රතිචාර මොකක්ද කියන එක. දැන් එතනදී ඇත්තම කිව්වොත් අපි ඔය ඉන්ටර්වයුව කරේ දා අපේ ඉස්කෝලේ ජ්‍යෙෂ්ඨ අපේ රසායන විද්‍යා ගුරුතුමිය ඉන්දු මිස්. ඉතින් ඉන්දු මිස් කිව්වා මුළු නාත්තන්දිය වඳුරනවා. ඉතින් ඉන්දු මිස් එවෙලදී දැක්කේ මගේ ගණන් වලට සහ විද්‍යාවට ඒ විෂයන් දෙකට ඒ සමර්ථ තිබුණා. ඉතින් එවෙලදී මිස් කිව්වා නොෂාන් හොඳයිනේ, මේ දඟල දඟල හිටියට ගණන් විද්‍යාව හොඳට කරගෙන තියෙනවා කියන දේ කිව්වා. ඉතින් එතනින් එහාට කිසිම බාධාවක් වුණේ නැහැ. අනිත් එක අපේ කාලේ මැත්ස් කරපු ළමයි ප්‍රමාණය අඩුයි. ඉතින් ඒක හින්දා ඒ කාලේ ලොකු තරඟයක් තිබුණේ නැහැ, ඒ කියන්නේ ගණිත විද්‍යාව විෂය ධාරාව තෝරා ගැනීමට. සහ අනිත් දේ තමයි අපේ ගණිත ගුරුවරු දැනගෙන හිටියා මට ගණන් හදන්න යම් හැකියාවක් කුසලතාවයක් තියෙනවායි කියලා. ඉතින් ඒ නිසාත් ඒ ගුරුවරුන්ගේ ඇත්තටම මට කිව්වේ නොෂාන් ඔයාට හරියන්නේ, يعني ගණිත උගන්වපු ගුරුවරුන්ගේ අදහස උනේ මට ගණිතේ තමයි හරියන්නේ කියන එක. නොෂාන්ස මේ ප්‍රතිඵල ආවට පස්සේ ස්කූලේ දිස්ත්‍රික්කේ පළවෙනියා, ඊට පස්සේ මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා දැන් අපි කලා විෂය ධාරාව කරන්නේ මායිලා හිරු දෙන්නම. එතකොට අපි ඊට එහෙම ලොකු අවබෝධයක් නැහැ. ඇත්තට මොරටුව විශ්වවිද්‍යාලයේ අපේ කලා පීඨවල නම් විවිධ අධ්‍යනාංශ තියෙනවා නේද? ඒ ගන්න ප්‍රතිඵලයත් එක්ක තමන්ට තෝරා ගැනීම කරන්න තියෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේදී කොහොමද නොෂාන්ස්ගේ තෝරා ගැනීම, මොන විදිහටද සිද්ධ වෙන්නේ, මොන විෂය ධාරාව යටතේද ඉංජිනේරු උපාධිය හදාරන්නේ? අපි කැමති ඒ පිළිබඳව කරුණු කාරණා ටිකක් දැනගන්න. ඒකම විශ්වවිද්‍යාලයේදී රස්සාවක් හොයාගෙන යන දැනනේ සමහර ලාවට පරස්තාත් විතරම මුණ ගැහෙනවා රස්සාවට අමතරව. අපි විශ්වවිද්‍යාල ජීවිතයයි වර්තමාන පෞල් ජීවිතයයි ගැන මේකම චුට්ටක් කතා කරමු ලහිරු. ඔව් සංඝ විශ්වවිද්‍යාලයට දැන් අපි ඇතුල් වුණා. එතකොට දැන් ඒකෙදි අපි තෝරගන්න එක මටත් ලොකු අදහසක් තිබුණ නැහැ. අපේ තියෙනවා ඉලෙක්ට්‍රොනික, ඊට පස්සේ කොම්පියුටර් සයන්ස්, ඉලෙක්ට්‍රිකල්, මෙකනිකල්, මෙටීරියල්, කෙමිකල්, සිවිල්, ඒ විදිහට
විෂයධාරා ගොඩක් තිබුණා. ඉතින් පළවෙනි අවුරුද්දේ විභාගයෙන් පස්සේ අපි ගන්න ලකුණු අනුව සහ අපේ කැමැත්ත මත, ඇත්තම කිව්වොත් අපි මුල් තැන දෙන්න ඕනේ අපේ කැමැත්තට. මේ කැමැත්ත මත අපි විෂයධාරාවක් තෝරගන්න. ඉතින්දි මම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් තෝරගත්තා. නමුත් මට ඒ ගැන ලකූම අදහසක් තිබුණෙත් නැහැ. සහ මට ඇත්තම කිව්වොත් අර මුලදි කිව්වා වගේම භාෂා ගැටලුව තිබුණා. ඒ කියන්නේ ඉංග්‍රීසි පිළිබඳ හොඳ දැනුමක් නොතිබීම සහ එතනදි අපි ගොඩක් මහන්සි වෙන්න වුණා ඉංග්‍රීසි හදාගෙන මේ උපාධිය සම්පූර්ණ කරගන්න. ඉතින් ඒක මම හැමතිස්සෙම දරුවන්ටත් කියනවා, ඉතින් කැම්පස් යන්න කලින් හොඳට ඉංග්‍රීසි හදාගන්න කියන එක. සහ දැන් එතනදි දැන් සංකුමල්ලි මත කරපු කාරණේ ප්‍රේම සම්බන්ධතා, දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇතුළත් මොරටු ඉංජිනේරු පීඨයේ ඒ අතින් දරුවෝ ඉගෙන ගන්න ළමයි පව් කියලා හිතෙනවා. මොකද පිරිමි ළමයි 8කට 1 ගෑනු ළමෙක් වගේ තමයි තල වශයෙන් මොරටු ඉංජිනේරු පීඨයට එන්නේ. ඉතින් තව පීඨ තියෙනවා, ආකිටෙක්චර් තියෙනවා. ඉතින් ඒ වගේ පීඨ වලින් ගෑනු ළමෙක් හොයාගත්තොත් සහ මොරටු ඉංජිනේරු පීඨෙන් ඉතින් ගෑනු ළමෙක් හොයා ගන්නවා කියන එක ටිකක් දුෂ්කර කාර්යයක්. ඉතින් මොරටු යනවා නම් ඒ ගැන ලොකු අදහසක් නැතුව වෙන කොයින් හරි කැම්පස් එකකින් හොයාගන්න සරසමගේ කැම්පස් මොරටු යන්න තමයි තියෙන්නේ. විශ්වවිද්‍යාල ජීවිතයෙන් පස්සේ ඉන්නේ රැකියාවට. ඔබ දැන් වෘත්තිමය දේශකෙක්. හැබැයි ඉගෙනගත්ත දේ අනුව ඔබට ලැබෙන්නේ රැකියාවක නෙමෙයි. මන් දන්න විදිහට ඔබ ඊට එහාගේ හොඳ රැකියාවක් අතෑරලා මේ ක්ෂේත්‍රය තෝරගන්න. ඒ ගැනත් අපි කතා කරමු. ඔව් ලහිරු, ඇත්තටම ඉගෙන කිව්වොත් මේ මම උපාධියට දැන් විදුලි ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරත් තෝරගත්තේ අවසානයේ උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙනන කාර්යය. එතකොට ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් දැන් මම ආස දේ තෝරගත්තා, සහ ඒකෙන් අනිත් පැත්තට රටට අවාසියක් වුණා කියන එක මම දකිනවා. මොකද විශ්වවිද්‍යාලයේ විසින් හදලා දුන්න ඉංජිනේරුවෙක් රටට අහිමි වුණා. ඒ කියන්නේ යම් පසුතැවීමක් මගේ හිත ඇතුලේ තියෙනවා. මම රට වෙනුවෙන් යම් ණයක් ඒ වෙනුවෙන් තියෙනවා කියන එක මගේ හිතේ තියෙනවා. සහ අවසානයේ අපි හැමෝම වෘත්තියේ විදිහට තෝරගන්න ඕනේ. කාලයක් කරන්න පුළුවන්, ආසාවෙන් කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. ඉතින් ඒ නිසා මම මේක තෝරගත්තේ. ඉතින් ඉගෙනගත්ත දේවල් වල ලොකු භාවිතයක් තියෙනවා. ඇත්තටම විශ්වවිද්‍යාලයේදී අපි ඉගෙනගත්ත දේවල් අනුව අපිට ගොඩක් පැහැදිලි කරගන්න පුළුවන් වුණා මේ උසස් පෙළ භෞතික විද්‍යාවට තියෙන කරුණු ටික. ඒකින්ද දරුවෙට ටිකක් ගැඹුරට මේ විෂයන් කියලා දෙන්න පුළුවන්කමක් අපිට ලැබුණා. ඉසලත් මතක් කරා මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ ලබන ගමම තමයි මේ උපකාරක පන්ති ක්ෂේත්‍රයත් එක්ක එකතු වෙන්නේ. ඒතකොට දැන් 2000 මං හිතන්නේ 16 අවුරුද්දේ විතරද 2007 ඉඳලා 2007 ඉඳලා උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉන්නවා. දැන් 2024 අවුරුදු ගණනාවක් අද්දකින් ගොඩක්. කොහොමද පටන් ගත්තේ ඒ ආපු ගමන? මං හිතන ගොඩක් බාධක දුෂ්කරතා මැද්දේ ඉන්නේ නැත්තේ. ඉතින් මේ ගමන ගැනත් චුට්ටක් මතක් කරගන්න. ඔව් සංක, පන්ති පටන් ගත්තේ ඇත්තරම 2007 ළමයින්ට. 7 පටන් ගත්තේ 2009 ලෙවල් බැජ් එකේ. එතකොට ඇත්තම කිව්වොත් පන්තිය පටන් ගත්ත පළවෙනි දවසේ නම් එක ළමෙක්වත් හිටියේ නැහැ. ඊට පස්සේ දෙවෙනි දවසෙත් එක ළමෙක්වත් හිටියේ නැහැ. සහ දැන් ඉතින්දී මම තෝරගත්තේ පන්ති කරන්න අපේ ගමන ආත්තණ්ඩියේ. එදිනෙදී ඉතින් තුන්වෙනි දවසේ බැලුවා, ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැ. එහෙම ළමයි හෑන්ඩ් බිලක් බෙදුවයි කියලා පෝස්ටර් එකක් ඇලුවයි කියලා එහෙම ළමයි එන්නේ නැහැ. හිතවතුන්ගේ නංගිලා දෙන්නෙක්ට එන්න කියලා තමයි මම පන්තිය පටන් ගත්තේ. ඉතින් එතනින් ළමයි දෙන්නගෙන් පටන් ගත්තා. ඉතින් ඒ පන්ති ඉවරදී ළමයි 6-7 විතර වගේ ප්‍රමාණයක ළමයි ප්‍රමාණයක් හිටියා. ඊට පස්සේ 2010 ඒ වගේ ළමයි 6-7 වගේ හිටිය පන්තියක්. මගේ මේ ටියුෂන් ජීවිතේ හැරුම් ලක්ෂයන්නේ 2011 කණ්ඩායමත් එක්ක. ඒකේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඉතින් පන්තිය පටන් ගන්න ඇත්තටම ඒකෙත් අර වගේම එක ළමයෙක්වත් හිටියේ නැහැ. නමුත් ටික කාලයක් යද්දී, ටික කාලයක් යන මාසයක් විතර වගේ යද්දී මගේ කූචන කියලා ගෝලෙක් 2011 ජෝසපස් විද්‍යාලේ. ඉතින් කූචන යාගේ ළමයි යාළුව 3 එක්කගෙන ඉතින් 4 ආවයි. සහ ඒ පන්තිය තව අපේ නෙත්තසිංහ සර්ගේ පුතත් හිටියා. ඒ ළමයි 5 පන්තියක් තමයි එතනදී මුලින්ම මට තිබුණේ. ඉතින් ඒ පන්තිය ටික කාලයක් කරගෙන යද්දී තමයි ධම්මිසර විද්‍යාලයේ ළමයි ටිකත් එන්න පටන් ගත්තේ. ඉතින් මේ පන්තියේ විශේෂත්වයක් තියෙනවා. පන්තියේ බහුතරයක්, ඒ කියන්නේ ළමයි 20 විතර වගේ හිටියා. 20 ඒ සාමාර්ථ 10කට වැඩිය සහ B සාමාර්ථ 10කට වැඩිය කොහරි පන්ති ඔක්කොටම AB වගේ තිබුණා.
ඉතින් එතන තමයි මං හිතනවා හැරුම් ලක්ෂ්‍ය වුණේ. එතනින් පස්සේ පන්ති වලට දරුවන්ට සහ සමාජයේ ප්‍රචාරණයේ ගියා. හොඳට ප්‍රතිඵල හම්බෙන පන්තියක් කියලා ඒ නිසා ටිකක් ළමයි වැඩිපුරෙන්න පටන් ගත්තේ ඒ සිදුවීම පස්සේ. ඉතින් ඒකට දැන් ওই හැලහැප්පීම් මැද්දේ අපි පන්ති අරගෙන යද්දී 2016 වසරේ ඉඳන් වගේ අකණ්ඩව පුත්තලන්ද ශික්ෂකේ ප්‍රතිවස්ථානයේ දිනු දරුවෝ සමහර අවුරුදු වල බයෝ වල ඊළඟ අවුරුද්දේ මැත්ස් ඊළඟ අවුරුද්දේ දෙකෙන්ම බයෝ මැත්ස් දෙකම ওই විදිහට මාරු මාරුවට කොහොම හරි සෑම වසරකම වගේ දිස්ත්‍රික්කේ ප්‍රථම ස්ථානයේ දිනු පුරුදු දරුවෙක් සහ පුත්තලන්ද ශික්ෂකෙන් ඉංජිනේරු පීටර් සහ වෛද්‍ය පීටර් වලට තේරිපත් වෙන සිංහල මාධ්‍යයෙන් පෙනී සිටින දරුවන්ගේ 50%කට වඩා වැඩි දරුවෝ පිරිසක් පන්ති වලට ඉතින් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. සහ අවසානයේදී දැන් මේවර ප්‍රතිඵල ආව 2023 ඒකෙදි තවත් සංදිස්ථානයක පහු කරන්න අපිට හම්බුණා. ඒ ලංකාවේ ප්‍රථම ස්ථානයේ ගණිතාංශයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානයේ දිනාගත් පුතා චිරත්, ඒ පුතත් භෞතික විද්‍යාව ඉගෙන ගන්න අපේ පන්ති වලට සහභාගී වුණා. ඉතින් ඒ ගැනත් පුංචි සතුටක් තියෙනවා. ඉතින් ටියුෂන් ජීවිතය ගැන කියන්න තිබ්බොත් ඉතින් හැලහැප්පීම් ගොඩක් මැද්දේ මහන්සි වෙලා ඉතින් වැඩ කරගෙන යන එක තමයි අපි කරගෙන යන්නේ. ඉස්සරහටත් ওই ටික තමයි අපි සැලැස්ම වෙන්නේ. ධනුෂන් සර්, අවුරුදු මං හිතන්නේ ගණනාවක් එක දිගට දිස්ත්‍රික්කේ පළමුවෙනියෝ ගණිතංශයෙන් සහ විද්‍යාංශයෙන් ඔබේ පන්ති වලට සහභාගී වෙනවා. මේ පහුගිය වසරේ උසස් පෙළ ප්‍රතිඵලය අනුව ලංකාවේම පළවෙනියා භෞතික විද්‍යා විෂය හදාරන්න ඔබේ පාස මේ පන්ති කාමරයට එනවා. ජයග්‍රහණ ගොඩක් එක්ක මේ ආපු ගමනේදී දරුවන්ව තේරුම් අරන් දරුවන්ට හරි මාර්ගය කියලා දෙන අතරතුරේදී සමහරලාවට දරුවෝ ඔබත් එක්ක බෙදා හදාගත්ත අත්දැකීම් ඇති. සමහරලාවට දෙමාපියන් දරුවන්ව හරි තන හිටවල නැතුව සමහරලාට දරුවන්ගේ අවශ්‍යතාවය දෙමාපියෝ තේරුම් ගන්න නැතුව මෙහෙම අත්දැකීම් ඇති ජීවිතේ. මේ සාර්ථක ප්‍රතිඵල අතරෙම සමහරලාට අසාර්ථක ප්‍රතිඵලත් ඇති. අපි කැමති ඔබ දරුවන් එක්ක මේ ගත කරපු කාලය ඇතුලේ ලැබපු අත්දැකීම් කීපයක් ඔබ බෙදා ගන්න කැමති අත්දැකීම් කීපයක් අපිත් එක්ක බෙදා ගන්නවට. ඔව් සංක, ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ඉතින් අපේ පන්ති වලට සහභාගී වෙන දරුවන්ගෙන් අපිට අත්දැකීම් ගොඩාක් හම්බෙනවා. සහ එතනදී දැන් මම දරුවොත් එක්ක ළඟින් ගනුදෙනු කරද්දී මට දැනෙච්ච දේ තමයි ගොඩක් දරුවන්ට විභාග බය කියන එක තියෙනවා. සහ ගොඩක් සමහර දරුවෝ තමන්ගේ හැකියාවට ගැළපෙන විෂය තෝරගෙන නැති අවස්ථාත් තියෙනවා. සමහර ඇත්තම කිව්වොත් පාසල් පන්ති කාමරේදී අපි ඉගෙන ගන්න විෂයම නෙමේ දරුවන්ගේ විෂයන් වෙන්නේ. ඉතින් අපි කෙලිම උදාහරණයක් කියමු, අපි මීඩියා වගේ සබ්ජෙක්ට් එකක්. ඉතින් මේක දැන් තමයි පාසල් පන්ති කාමර වලට මේ උගන්වන්න දෙන්නේ. නමුත් ඒ අතීතයේ අපි එළවලු කරන කාලේ තිබ්බ විෂයන් නෙමේ. නමුත් අද මීඩියා කියන එක ගොඩක් හොඳ විෂයක් වෙලා තියෙනවා ලෝකේ. ඉතින් ඒ වගේ සමහර දරුවන්ගේ විෂයන් උසස් පෙළ විෂය නිර්දේශෙත් නැහැ. සමහර දරුවෝ තෝරන තමන්ට ගැළපෙන විෂය තෝරගෙනත් නැහැ. ඉතින් ඔයගේ දේවල් ටිකක් තමයි මම දකින්නේ. ඉතින් එතනදී මම පොදුවේ දරුවන්ට දෙන උපදෙස තමයි පුළුවන් තරම් තමන් ආස විෂය හොයාගන්න. එතකොට තමන්ට විඩාවක් නැතුව ඒක කරගෙන කරගෙන යන්න පුළුවන්. ආස විෂයක් වුණොත් මහන්සි දැනෙන්නේ නැහැ කරද්දී. ඒකෙන් තමයි හොයාගන්න පුළුවන් ලේසිම විදිය තමන්ගේ සබ්ජෙක්ට් එකද කියලා. ඉතින් විභාග බය ගැන කතා කරොත් ඒක හුඟක් වෙලාවට ඇති වෙන්නේ ළමයි පාඩම් කරන්න ගියාම. ඒ කියන්නේ කටපාඩම් කරලා මතක තියාගන්න ගියාම ඒක අමතක වෙයි කියන හේතු හින්දා ওই බය දැනෙනවා. සහ තව ඒ දරුවන්ට ජානවලින් සමහරලාට ඒ බය ගති එනවා. ඉතින් තව අපිට හම්බෙලා තියෙනවා ගොඩක් අභියෝග මැද්දේ ඉගෙන ගන්න දරුවෝ උදාහරණයක් විදිහට පිළිකාවක් සමග, ඒ කියන්නේ පිළිකාවක් තියෙන දරුවෝ අපේ පන්ති වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දරුවෝ තමන්ගේ අසනීපත් හොඳ කරගෙන පුළුවන් විදිහට විභාග වලට මුහුණ දුන්න දරුවෝ. ඉතින් තව විශාල ආර්ථික අපහසුතා මැද්දේ උසස් පෙළ කරපු දරුවෝ හම්බෙලා තියෙනවා. සහ දෙමව්පියන්ගේ වගකීම් පැහැරහැරීම් නිසා දරුවෝ, ඒ කියන්නේ දෙමව්පියන්ගේ අඩදබර නිසා අසරණ වෙච්ච දරුවොත් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොගෙම ඉතින් හිත හදලා පුළුවන් විදිහට ඒක තේරුම් කරලා දීලා ඒ දරුවොත් එක්ක ඉතින් මහන්සිලා වැඩ කරපු එක තමයි අපි කරන්නේ. ඉතින් අත්දැකීම් ගොඩක්. ඉතින් ඒ ගැන කතා කරන්න අපිට ලොකු වෙලාවක් යනවා. ඉතින් සරලව කියන්න, මේ කෙටියෙන් කියන්න, ඉතින් අපිට මහන්සි වෙලා අපි
ආස ශේෂ්‍රයක් තෝරගෙන ඒ ශේෂ්‍රය තුළින් වැඩ කරන එක තමයි අපි හැමතිස්සම කරන්න ඕනේ. දැන් නොශංස මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. ඔබ ඉංජිනේරු මහත්තේ. හැබැයි ඔබේ මහත්යාගම පැත්තක තියලා ඔබ එනවා ටියුෂන් කාර්ය කියන තැන. දැන් සමාජයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ගුරුවරයා වඳුන්නාන්නේ ටියුෂන් කාර්ය කියලා. හැබැයි අපි දන්නවා, ඒ කියන්නේ පුද්ගලිකවත් අපි අහලා තියෙනවා, අපිට ඇහිලා තියෙනවා මෙහෙම කතා. මේ ළමයි අපි ගණන කියන්න අවශ්‍ය නැහැ ඒක පන්තියකින්. නමුත් ළමයි අපි හිතමුකෝ 300ක් කියලා දල වශයෙන්. ඒ පන්තියේ ඔබගේ ඒ කියන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන දෙමාපියන්ට උගන්න ගන්න බැරි එහෙම දරුවෝ බොහොමයක්. මේ ආර්ථික අපහසුතා මැද්දේ ඉන්න දරුවෝ බොහොමයක් ඔබගෙන් ඉගෙන ගත්තා. ඔබගෙන් ඉගෙනගෙන තමන්ගේ ජීවිතේ ජයගෙන තියෙනවා. ඒ වගේ කතා අර ටියුෂන් කාර්යයගේ තියෙන මානසිකත්වය ගැන. එහෙම ටියුෂන් කාර්යයගෙන් ඉගෙනගෙන ලංකාවේ ඉහළ තැන්වලට ගිය ජාතික තලයට ගිය දරුවෝ ඕන තරම් ඉන්නවා. ඉතින් මේ හැදිච්ච ටියුෂන් කාර්ය වචනෙත් එක්ක අපි අර කතාව ගැන චුට්ටක් මේ අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරමු. ඔව් ලහිරු. ඉතින් අපි ඔය ගැන අපි මුළු ටියුෂන් සර්ලා ගැනම කතා කරමුකෝ. ඇත්තම කිව්වොත් ලංකාවේ ඉන්න ටියුෂන් සර්ලා ගොඩක් හැමෝම වගේ ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට උදව් කරනවා. නමුත් ඒක එළියට කියන්නේ ඒක දරුවගේ පෞෂත්වයට හානියක් නොවන විදිහට ඒ වැඩ ටික උදව්ව ටියුෂන් සර්ලා ගොඩක් කරලා දෙන වැඩක්. ඉතින් මම විශ්වාස කරනවා ලංකාවේම සර්ලා මේ විදිහට ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට පන්තියන්ට උදව් කරනවා. සහ ඉතින් මගේ කතාව ඇතුලේ ඉතින් තියෙන ලස්සන මතකයන් ටිකක්. ඉතින් ඇත්තටම එක දරුවෙක් හිටියා. ඒ දරුවා අම්මා තාත්තා නැතුව හැදී වැඩුණේ. ඉතින් ඒ නිසා ඒ දරුවා ළමා නිවාසයක හිටියේ. ඉතින් ළමා නිවාසයක ඉඳන් උසස් පෙළ කරලා එතකොට අපි 23ටම අපි දරුවන්ට ඒ අදාළ ගුරුවරු ප්‍රී කාඩ් ලබා දීලා තිබුණේ. එතකොට එයා දැන් වෛද්‍ය පීඨයක අධ්‍යාපනය හදාරනවා. ඒ වගේම තවත් දරුවෝ ඉන්නවා ඇත්තටම ඈත ප්‍රදේශවල ඉඳන් අපේ ප්‍රදේශවලට ඇවිල්ලා මෙහි නතර වෙලා උසස් පෙළ කරන. ඉතින්දී අපිට ඇත්තටම පුළුවන්කම ලැබුණා ඒ දරුවට බෝඩින් පහසුකම් වලට අවශ්‍ය මුදල් පවා අපි සර්ලා කට්ටිය එකතු වෙලා හොයලා දීලා ප්‍රී කාඩ් දීලා කොහරි දරුවා වෛද්‍ය පීඨයට යනකම්ම අපි ඒ දරුවට උදව් කරා. ඉතින් ඒ වගේ සමාජයේ නොදන්න සහ ටියුෂන් ගුරුවරු දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම් ගොඩක් තියෙනවා. ඉතින් මම මේකෙදී මම මේ අවස්ථාවක් කරගන්නවා සමස්ත ටියුෂන් සර්ලාම සද්ද නැතුව ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට උගන්වන්න. ඉතින් අපි මාධ්‍යවල දකිනවා හුඟක් වෙලාවට පන්ති යන්න නැත්නම් ටියුෂන් යන්න සල්ලි නැතුව දරුවෝ අසරණ වෙනවා වගේ කතා. ඇත්තටම ඒවා කතා විතරයි. ඇත්තටම ටියුෂන් සර් කෙනෙක්ව හම්බෙලා කතා කරොත් ඒ දරුවට අවශ්‍ය කරන උදව්ව ටියුෂන් ගුරුවරයා කරලා දෙනවා. මේක තමයි ඉතින් ඇත්තම කතාව. ඉතින් ලංකාවේ ටියුෂන් සර්ලා ගොඩාක් ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට උදව් කරනවා තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න. ඉතින් ඒ කට්ටිය ලෝකෙට හොරෙන් තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ඒ රාජකාරිය කරනවා. සහ මේකෙදි මම තව පොඩි කරුණක් එකතු කරන්නම්. ඇත්තටම ටියුෂන් කාර්යයගේදී අපිට දුකක් දැනෙනවා. මම විශ්වාස කරනවා ටියුෂන් ගුරුවරු ඔක්කොටම මේ දුක තියෙනවා. පත්තරවල වගේ ටියුෂන් කාර්යය වගේ වචනයක් දකිද්දි හිත රිදෙනවා අපේ. ඉතින් ඒකට ඇත්තටම දවසක් අපේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය අපේ උපුල් වෛද්‍ය මහතා ලස්සන වචනයක් දුන්නා. ඔයාලා ටියුෂන් ගුරුවරු නාට ඔයාලා ගුරු භූමිකාවේ ඉන්න පුද්ගලයෝ. ඉතින් ඒකින්ද ගුරු භූමිකාව වෙනුවෙන් ඔයාලා කරන සේවය ගොඩක් වටිනවා කියන වචනේ. ඉතින් මම ඇත්තටම ටියුෂන් කාර්යා කියන වචනෙට හිත රිදෙද්දි ડોક્ટર පුල් කියපු වචනෙට මම ගොඩක් සතුටු වුණා. ඒ අපි ගුරු භූමිකාව තුළ ඉන්න පිරිසක්. ඉතින් සමාජයෙන් බැලුම් ඇහුවට හිත යටින් ලංකාවේ ටියුෂන් ගුරුවරු ගොඩක් සතුටු වෙනවා තමන්ගේ රැකියාව ගැන. ප්‍රශංස දැන් නොශංසගේ අත්දැකීම් අපි බෙදාගත්තා උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට. එතකොට දැන් නොශංසගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් මේ වෙද්දී විවිධ ක්ෂේත්‍රවල විවිධ වෘත්තීන්වල නිරත වෙන ගමන් තමන්ගේ ජීවිත ඉස්සරහට අරන් යනවා. ඉතින් අද දවසේ ටිකක් වැදගත් සිද්ධියක් වෙනවා. ඒ තමයි අපේ මේ කතාබහට මේ පහසුකම් සැලසෙන මේ පරිශ්‍රය මේ ඉඩකඩ ලහිරු නොශංසගේම මිත්‍රයෙක්ගේ SD කැෆේ නාත්තන්ඩියට අලුත් අත්දැකීමක්. නාත්තන්ඩිය පොඩි නගරයක් වුණාට හැම දෙයක්ම තිබ්බ ලහිරු.
වාහනයක් මිලදී ගන්න ඕන නම් ඒත් තිබ්බා. එහෙම නැත්නම් වෙන රජ ආයතන, බැංකු මේ හැමදේම තිබ්බා. විවිධ අවශ්‍යතාන් සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි ලොකු අඩුපාඩුවක් තිබ්බේ ඒ තමයි නොෂන්ස් ටිකක් පිළිවෙලට ඇවිල්ලා ඉඳගෙන වෙනම රහකට කෝපි එකක් බොන්න, තේ එකක් බොන්න. නිදහසේ නිෂ්කලංකේ තමන් ගැන කල්පනා කරන්න තැනක් අඩුවක් තිබුණා. ඉතින් නාත්තන්ඩියට ඒ අඩුව දැන් පිරවිලා ඉවරයි. ඉතින් අපි ආරාධනා කරනවා අපිව බලන අහන හැම දෙනාටමත් නාත්තන්ඩිය ලූර්දු විද්‍යාලය ළඟ තියෙන ST කැෆේ එකට ඇවිල්ලා කෝපි උගුරක් බොන්න කියලා. ප්‍රශංස මේ කතාබහේදීම අපි කැමති හෙට දවසේ දරුවෝ ගැන මතක් කරලා ඒ අය වෙනුනොත් පණිවිඩයක් එකතු කරනවා නම් දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැතුව උසස් පෙළ තෝරගන්නවා. දැන් ඒ දරුවෝ මේ වෙද්දි විෂයන් තෝරගෙන ඇති. ඒ අය වෙනුනොත් ඔබේ අත්දැකීම් එක්ක පණිවිඩයක් දෙනවා නම් අපි ඒකත් අහන්න කැමති. බොහොම සතුටින්. ඔව් සංඝ කිව්වාගේ මගේ හොඳම යාළුව දෙන්නේ දිනුක සහ ෆර්වින් එකතු වෙලා නිර්මාණය කරපු ලස්සන වැඩක්. ඉතින් අපි සුබපතනවා දිනුකටත් ෆර්වින්ටත් මේ ආයතනය දවසින් දවස සාර්ථක වෙන්න කියලා. ඉතින් ප්‍රදේශයේ අපේ යාළුවන්ගෙන් තිල්ලා සිටිනවා එන්න ඇවිත් මේ අලුත් අත්දැකීම විඳගන්න කියලා. ඔයා අහපු අනිත් කාරණේ ඉතින් දරුවන්ට සහ දෙමෝපියන්ට දෙන්න තියෙන උපදෙස තමයි ඉතින් උසස් පෙළ ප්‍රතිපලේ එහෙම නැත්නම් උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල වරම් ලැබීම කියන එක නෙමෙයි ජීවිතේ සාර්ථකත්වයේ. ඒක අපිට හරියට නිර්වචනය කරන්න බැරි දෙයක්. ඉතින් දරුවන්ගෙන් සහ දෙමෝපියන්ගෙන් ඉල්ලන්නේ ඔබ ආස විෂය හොයාගෙන යන්න. සමහර විට ඒ විෂය මේ වෙද්දි ලෝකෙ තුල තාම නැතුව ඇති. සමහර විට ඒකේ නිර්මාණය කරන කෙනා ඔබ වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා පාසල් පන්ති කාමරයේ තියෙන විෂයන් යනු මේ ලෝකේ සියලුම විෂයන් නෙමෙයි. ඒ හින්දා උත්සාහවන්ත වෙන්න සහ මහන්සි වෙලා වැඩ කරන්න. ඔබ ආස විෂය තුල වැඩි කාලයක් ඉඳන් එතකොට ඔබට පුළුවන් ඔබ බලාපොරොත්තු වෙන සීමාව තුල සාර්ථක වෙන්න. ඉතින් අපි සාර්ථකත්වයේ කියලා දකින්නේ ආර්ථික දියුණුව. නමුත් ඒක විතරක්ම නෙමෙයි අපේ ආත්ම තෘප්තියත් සාර්ථකත්වයක කොටසක්. ඉතින් අපිට තෝරා ගන්න පුළුවන් අපි සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ පැත්තකින්ද කියන එක. ඉතින් සමහර විට අපි සාර්ථක වෙන කාලයක් තරුණ කාලේ නොවෙන්න පුළුවන්. සමහර විට අවුරුදු 50 60 වගේ ගිහිල්ලා වෙන්න පුළුවන් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන ඒ ජයග්‍රහණය ළඟා වෙන්නේ. ඉතින් ඒකින්ද ඒකට වයස් සීමාවකුත් නැහැ. ඉතින් හැමෝටම සුබපතනවා. තමන් ආස දේ කරන්න සතුටින් ඉන්න. පාසල් පන්ති කාමරේ උගන්වන විෂයන් කියන්නේ මේ ලෝකේ සියලුම විෂයන් නෙමෙයි. ඉතින් සමහර විට ඒ විෂය ඔබ මේ ලෝකෙට හඳුන්වලා දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් නැවතත් සුබපතනවා දරුවෝ සහ දෙමෝපියෝ සියලු දෙනාට. ලහිරුයි සංකයි අපේ YouTube නාලිකාවට අද විශේෂ දවසක්. මොකද අපි දෙන්න එකතු වෙලා YouTube නාලිකාවේ කතාබහ පළවෙනි සාකච්ඡාව අපි පවත්වන්නේ නොෂාන්ස එක්ක. ඒකම විශේෂයෙන්ම අපි කිව්ව 2016 ඉඳ අකණ්ඩව පුත්තලන් දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයේ වැඩිම ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵලයක් ගෙනාපු ගුරුවරයා. මේ වෙනකොට කිසිදු නාලිකාවකට ඔබ දුන්නේ නැහැ ඉන්ටර්විව් එක. හැබැයි ඔබ අපි අහපු ගමන් අපිට ඒ අවස්ථාව ලබා දුන්නා. අපේ YouTube නාලිකාවට අපේ පළවෙනි වැඩසටහනට ඔබ ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරා. ඉතින් නොචාන්ස ඒක මම හිතන්නේ අපි දෙන්න ලබපු ලොකුම භාග්‍යයක්. ඒකට ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි සඳහන් කරන්නට ඕනේ අපේ ප්‍රේක්ෂකයන්ගේ නොචාන්සගේ තවමත් YouTube නාලිකාවක ඉන්ටර්විව් එකක් ගියේ නැහැ. ඒ එකඟතාවය නොචාන්ස අපිට ලබා දුන්නේ අපිට ලොකු හයියක් වුණා අපේ නාලිකාවට අද දවසේ ඔබතුමන්ගේ මේ පැමිණීම සහ මේ සහයෝගය. නේසං ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා වදින් සර්. මේ ආයතනය දැන් අද සමාජයට මේ කතා බහ යද්දී වටපිටාවේ සද්ද ඇහෙන්න පුළුවන්. මොකද මේ වෙලාවෙත් මේ ආයතන පරිසරයේ ST කැෆේ එකේ වැඩ කටයුතු සිද්ධ වෙන ගමන් ඉතාම කාර්ය බහුල වෙලාවක. ඉතින් මේ පරිසරය අපිට ලබා දුන්නු දිනුක සහෝදරයාටත් ඒ වගේම ෆර්වින් සහෝදරයාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒකම ලහිරු මම හිතන්නේ අපේ මේ නාලිකාව මේ වෙන මිත්‍රයෙක් එකක් තමයි අපි මේ අපිට මේ දුන්නේ මේක අරගෙන යන්න ඉස්සරහට කියලා. ඉතින් මේ සෙයිලාන් නාලිකාව මුලින්
ඉතින් අමල් රණසිංහ සහෝදරට අපි මේක වෙලාවක් කරගන්න ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න අපිට තව යුගලයක් ඉන්නවා අපිට විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ. ඒ තමයි මේ කටයුත්ත ඔබට මේ විදිහට නරඹන්නට අවශ්‍ය කරන මේ රූපරාමු මේ විදිහට ඔබගේ ජංගම දුරකථනයට පරිගණකයට බෙතිරයට අරන් ඉන්නේ ෆිල්මෙක්ස් ආයතනය අපේ හේෂාන් චානක ඔබ දෙපළට ගෞරවනීය ස්තුතිය. ෆිල්මෙක්ස් ප්‍රොඩක් අපේ ෆිල්මෙක්ස් ආයතනයට විශේෂ ස්තුතිය අපි පිළිගන්වනවා මේ වෙලාවේ ඔබ දෙපළ ලබා දුන්න සහයෝගයටත් බෙහෙවින්ම ස්තුතියි. මොකද අපි අද බොහොම අපූරු කාල හොර වේලාවක් ගත කරා. ඉතින් මේ අද්දකින් බෙදා ගන්නත් නිශාන්සයටත් අපි අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙමි. එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා අපිත් එක්ක අපේ නාලිකාවත් එක්ක සියලු දෙනාටම ආරාධනා කරනවා. ලහිරුයි සංකයි YouTube නාලිකාව subscribe කරන්න, මේ වීඩියෝ බලන්න, like කරන්න, මේවා යාළුවන් අතර බෙදා හරින්න. ඒක තමයි අපේ ඉල්ලීම. එහෙනම් යලිත් දවසක බොහොම ස්තුතියි. කලා හා සංස්කෘතික, දේශපාලනික, සමාජීය, අධ්‍යාපනික, ගවේෂණාත්මක අඳුරය ලහිරුයි සංකයි.